ආයුබෝවන් සුබ දවසක් අපි මේට සති දෙකකට පමණ කලින් මුල් පොතේ අලුත් පිටුවක් පෙරළුවා මිනිස්සු බොහෝ දේවල් දකින්න කැමති ඒවයින් ස්වභාවික දේවල් තමයි වැඩිපුරම දකින්න කැමති ඒ කියන්නේ ගස්වැල් ගංගා ඇළදොළ ඒ වගේම සතුන් හැබැයි මේ අපි කතා කරන මාතෘකාව කෘතිම දෙයක් මිනිසුන් වැඩියෙන්ම දකින්න බලන්න කැමති කෘතිමම දේ තමයි මම හිතන්නේ දුම්රිය. මේ දුම්රිය සම්බන්ධයෙන් අලුතෙන්ම මුහුණු පොතේ ලියවුණු පිටුව තමයි ලසරටුව. මේ ලසරටුව පිළිබඳ විවිධ අය විවිධ දේවල් විමසන්න පටන් ගත්තා. මේ ලසරටුව කියන නම යොදාගත්තේ ඇයි? මොකද්ද මේ ලසරටුව කියන වචනේ තේරුම? මේ ලසරටුව කියන මුහුණු පොතේ පිටුවට නම දුන්නු පුද්ගලයා අපි දෙක එකතු වෙලා ඉන්නේ. ඒ තමයි නරින් අබේසිංහ. ඉතින් නලින් කියන්නකෝ මොකද්ද මේ ලසරටුව කියලා කියන්නේ? ලසරටුව කියන්නේ ඒක Facebook page එකේ පිටුවක්. එතකොට මේ වචනේ තේරුම මම හිතන්නේ අහන්නේ. ඔව්. මේ වචනේ තේරුම කතාව මේක මේ දුම්රියට අරන්නේ වචනය දුම්රියට සම්බන්ධ වචනය ලසරටුව කියන්නේ ඇත්තටම මේ සිංහල වචනේ උත් නෙමෙයි මේක මේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන වචනයක් තියෙනවා මේ ලසරටෝ කියලා ඒකේ තේරුම තමයි සාමාන්‍යයෙන් පිටම අනතුරට නැත්නම් පත්වෙච්ච එහෙම නැත්නම් මොකක්hari ආබාධයකට ලක් වෙච්ච අය මේ කොරන්ටයින් කර නැත්නම් නිරෝධායනය කරන මධ්‍යස්ථානය. එතකොට මේ වචනය ආශ්‍රයෙන් තමයි මේ සිංහලට පරිවර්තනය කරලා ඒකෙන් තමයි මේ රසරටුව කියන හැදෙන්නේ. ඒකේ ටිකක් ලස්සන කතාවක් තියෙනවා. ඔව්. මොකද ඒ කතාව අපිට දැනගන්න දැන් ඔය වචනේ පාවිච්චි කරලා තියෙනවා මේ ඉස්සර දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන කටයුතු දෙදෙන වාහන නැත්නම් දුම්රිය එන්ජින් එතකොට දුම්රිය මැදිරි වැගන් ඒ වගේ දේවල් ධාවනේ යොදාගෙන තියෙද්දි ඒවා යම් යම් දෝෂ වලට ලක් කරනවා එහෙම නැත්නම් ආබාධ වලට ලක් කරනවා ඒ වගේ අවස්ථාවල ඒවා නැවත පිළිසකර කරගන්න නැවත ධාවන තත්ත්වයට ගන්නකම් මේ මේවා කිසියම් ස්ථානයක නතර කරලා තියන්න ඕනේ තාවකාලික. එතකොට අන්නේ නතර කරලා තියන්න පාවිච්චි කරපු තැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුන්න වචනේ තමයි ලැසරටෝ සයින්. එහෙම නැත්නම් මේ කොරන්ටයින් කරන නැත්නම් නිරෝධායනයකට ලක් කරන්න සකස් කරන ඒ දුම්රිය මැදිරි වගේ දේවල් නවත්තලා තියන තාවකාලිකව පාවිච්චි කරපු වචන. ඉතින් මේක සිංහල භාෂාවෙන් මේ කාලේ දුම්රිය සේවයේ වැඩ කරපු ස්වදේශික සිංහල මිනිස්සු මේක ලසරටෝ කියන වචනේ වෙනුවට ඒගොල්ලෝ මේක උච්චාරණය පහසු වෙන්න ලසරටෝ කියලා පාවිච්චි කරලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් තමයි මේ වචනේ හැදිලා තියෙන්නේ. ඔව්. එතකොට මේ මූණු පොතට ලසරටුව කියලා යෙදුවේ ඇයි? ඔව් දැන් මම කියුවා දැන් මේ ලසරටුව කියන එකම අපි එක ගමු දැන් ඒ එතන තියෙන්නේ එතන හැමදේම තියෙනවා ලසරටුව සයිඩින් කියන එකේ තියෙනවා දුම්රියේ සම්බන්ධ ධාවනයේ වල යෙදිච්ච ද පෙට්ටිද වැගන්ද තෙල් ටැංකි වගේ ගොඩාක් දේවල්. එතකොට පාවිච්චිෙන් අයින් කරපු දේවල් නැවත පාවිච්චි ගන්න පුළුවන් දේවල් පාවිච්චි ගන්න බැරිම දේවල් අබලමිච්ච දේවල් ඔය හැමදේම තියෙනවා. එතකොට මේක කෙටිංග කුණු ගොඩක් වගේ කියපුවා. නැති දෙයක් නැහැ. ඒද ඒ අර්ථයෙන් කෝච්චි ගැන අපි කතා කරනකොට මේ නැති දෙයක් නැති තැනක්. ඒ කියන්නේ මේකෙත් ලැසර 2 කියන පේජ් එකේ හැම දෙයක්ම අපි අන්තර්ගත කරන්න බලාපොරොත්තු වෙන දුම්රිය ගැන කතා කරනකොට අපිට හම් වෙන
දේවල් ඒ දේවල් තමයි මේකේ ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ අර්ථයෙන් තමයි මේ නම මේකට දීලා තියෙන්නේ ඒ කියන්නේ දුම්රියේ එදා මෙදා තුර වෙච්ච සිදුවීම් ඒ වගේම දුම්රිය මාර්ගය ආශ්‍රිත විසිතුරු දර්ශන විවිධ තාක්ෂණික දැනුම ඒ වගේ දේවල් එකතු කරලා හදපු මූන් පොතේ පිටුවක් කියලා දුප මේක කියන්නේ එහෙම තමයි ඒ කියන්නේ මේකේ හැම දෙයක්ම අන්තර්ගත වෙනවා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපි ඉගෙන දුම්රිය තාක්ෂණික පැත්ත ඉතිහාසය එක්ක බැලු සංස්කෘතීන් මේ වගේ වැඩ කරපු මිනිස්සුත් එක්ක කතා බහවල් කාලෙන් කාලෙට අන්තයෙන් ඒකට එකතු වුණාංග ඒ වගේ ගොඩාක් දේවල් පිළිබඳව මේ මේ තුල කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේක මම හිතනවා මේ දුම්රියට ආස කරන දුම්රිය ලෝලීන්ට අලුත් තෝතැන්නක් වේවි අලුත් දැනුම ලබා දෙන දැනුම් සාගරයක් වේවි. අපි එහෙනම් බලාගෙන ඉමු ඉදිරියේදී ලසරටුවේ මොකක්ද වෙන්නේ කියලා.